මැත්තට මදේ විසබීජ නසන කරාබුනට තෙරතියෙන ලෝගාත් වලින් මදින් ඕනේ. කොහොමරිද අපි විශේෂෙන් කැබිනට් ඇමතිවරුගෙන කතා කරමු. කැබිනට් ඇමතිවරු නිත්‍යානුකූලව පත් කරන්න පුළුවන් 30යි. දැන් යෝජනා කරලා තියෙන්නේ ඒ 30 48 දක්වා වැඩි කිරීමනේ. ඒ කියන්නේ 150කින් ඊටත් වඩා අනුපාතයකින් කැබිනට් ඇමතිවරුන්ගේ සංඛ්‍යාව වැඩි කිරීම තමයි යෝජනා කෙරිලා තියෙන්නේ. දැන් මේක අභූත තත්වයක්. ඒ කියන්නේ කිරියල්ල ඇමතිතුමා පාර්ලිමේන්තුවට අනාවරණය කරන්නේ නැහැ කාත් එක්කද කියලා මේ එකඟත්වයකට එන්නේ. ජාතික ආණ්ඩුවක් සෑදීම සඳහා වෙන දේශපාලන පක්ෂ සමඟ එකඟත්වයකට පැමිණිය යුතුයි. කාත් එක්කද මේ සම්මුතිය ඇති කරගන්නේ? ඒකවත් පාර්ලිමේන්තුවට අනාවරණය කරන්නේ නැහැ. එතකොට ජාතික ආණ්ඩුවක් හදන්න යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙනවා. එතුමා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටිනවා මේක අනුමත කරන්නයි කියලා. හැබැයි පාර්ලිමේන්තුව දන්නෙත් නැහැ, මේ රටේ ජනතාව දන්නෙත් නැහැ කාත් එක්කද කියලා මේ සම්මුතිය ඇති කරගන්න. දැන් මේ රජයේ ක්‍රියා පරිපාටියේ කැපී පෙනෙන ලක්ෂණයක් තමයි මේක. හැමදේම කරන්නේ හැංගි හොරා කොලේ වහලා. රටට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කියලා තියෙන දෙයක් ඉදිරිපත් කරනවා. ඒකේ නිර්මාතෘ කවුද, කවුද ඒකට වග කියන්නේ, ඒ ගැන කිසිම දෙයක් පැහැදිලි නෑ. අගමැතිතුමා කියනවා මේක එතුමාගේ යෝජනාවක් නෙවෙයි කියලා. ඉතින් හැමදේම මේ විදිහට කරන්නේ සත්‍ය අනාවරණය කරන්නේ නැතිව. මේකට හේතුව තමයි රජය හොඳ හැටි දන්නවා ජනතාව තුළ කෙතරම් ප්‍රමාණයක අප්‍රසාදයක්ද විරසකයක්ද මේ රජය සම්බන්ධයෙන් තියන්නේ කියලා. එම නිසා කරගන්න ඕනේ දේ හැංගි හොරා කර ගැනීම තමයි මේ රජයේ අකණ්ඩ ප්‍රතිපත්තියේ වෙලා තියෙන්නේ. දැන් අපි පැහැදිලිව කියනවා මේ විදිහේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරාම කථානායකතුමාගේ පරම යුතුකම තමයි ඒක ප්‍රතික්ෂේප කිරීමට. කරු ජයසූරිය කථානායකතුමා කොහොමද මේ මෙවැනි යෝජනාවකට ඉඩ දෙන්නේ?